දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 360 වන ටෙලිවැකිය අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ 1712 උපත ලද 1778 දී මිය ගිය ජින් ජැක් රූසෝගෙන් රූසෝ ප්‍රංශයේ ජීවත් වූ දේශපාලනික දාර්ශනිකයෙක්. ඔහු උපත ලැබුවේ ස්විට්සර්ලන්තයේ. රූසෝගේ හරි අපූර්ව කියමනකින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නයි සූදානම. ඔහු කියනවා මෙන්න මෙහෙම. Man is born free and everywhere he is in chains. Those who think themselves the masters of others are indeed greater slaves than they. අපි මේකේ සරල අර්ථය ගත්තොත් මිනිසා නිදහසේ උපත ලබනවා හැබැයි සෑම තැනකම ඉන්පසු ඔහු යම්කිසි දම්බැල් වලින් බැඳී සිටිනවා. වැදගත්ම වාක්‍ය මේකේ මේ those who thinks themselves අන්න එතන ඉඳලා එන වාක්‍යය වැදගත් වෙන්නේ. තමන් අනුන්ගේ ස්වාමියායයි සිතන අය. හොඳට අහගන්න. තමන් අනුන්ගේ ස්වාමියායයි සිතන අය සැබවින්ම ඔවුන්ටත් වඩා මහා වහලුන් කියලා නේද? දැන් ඔය හුඟ දෙනෙක් හිතන් ඉන්නවනේ ඒගොල්ලෝ අපේ ස්වාමියෝ කියලා. ඒගොල්ලෝ තමයි අපේ අයිතිකාරයෝ. ඒගොල්ලෝ තමයි අහවල් එකේ අයිතිකාරයෝ, අනිත් එකේ අයිතිකාරයෝ, මේකේ අයිතිකාරයෝ නේද? ඒගොල්ලන්ගේ තමයි රටම කියලා නේද? අන් ඒගොල්ලෝ ගැන රූසෝ කියනවා ඒගොල්ලෝ එහෙම හිතන් ඉන්න උන්දලා මහා වහලුන් කියලා. නිකම් වහලු නෙමෙයි මහා වහලුන් කියලා. හරිද? දැන් ඔය මේ දවස්වල අපිට ඇහෙන්නෙම පේන්නෙම තියෙන්නේ නේද? ආසන බල මණ්ඩල, රැස්වීම්, පක්ෂවල ජාතික සමුළු වගේ දේවල් නේද? ඒවයේ මේ ඇහෙන කතා එක්ක පේන්නේ නම් ඡන්දයක් එන්ට ඕනේ කියලයි. හැබැයි මේ වේදිකාවල කතා කරන මේ රට කාපු හොරාකාල රට විනාශ කළ නේද? ඒ වහලුන් හිතාගෙන ඉන්නේ තවදුරටත් මේ රටේ ජනතාව උන්දලගේ වහලුන් කියලා. හරිද? අපිට මුලින්ම කියන්න ඇත්තේ තමුන්ලා හිතාගෙන හිටියට මේ අපේ ස්වාමියෝ තමුන්ලා කියලා ඒක දැන් වෙනස් වෙලා. හොඳේ රටම විනාශ කළ මහා පක්ෂවල ඔය ඇවිදින මලමිනි වගේ වයෝවෘද්ධ තමන්ගේ නායකින්ව කර තියාගෙන යන තමුන්ලා ඇත්තටම නියම මහා වහලුන් කියලා අද ජනතාව තේරුම් ගනිමින් ඉන්නේ. හොඳේ රූසෝම තම ඔය දේශපාලන දර්ශනය ඇතුළේ එක් තැනක මෙන්න මෙහෙමත් කියනවා. නිදහසින් තොර දේශප්‍රේමයක් තිබිය නොහැකි. පොදු යහපතට කැපවීමෙන් තොර නිදහසක් තියෙන්ට විදියක් නෑ. පුරවැසියන් නැතිව, හොඳට අහගන්න, පුරවැසියන් නැතිව පොදු යහපතක් තියෙන්ට විදියක් නෑ. පුරවැසියන් නිර්මාණය කළ යුතුයි. කුමක්ද රූසෝ කියන්නේ? පුරවැසියන් නිර්මාණය කළ යුතුයි. එතන ඔබට අවශ්‍ය සෑම දේම තිබෙනවා. පුරවැසියන් නැති ලොවක ඔබ සතුව ඇත්තේ ආත්මේ නැති වහලුන් කියලා. පුරවැසියන් නැති ලොවක ඔබ සතුව ඇත්තේ ආත්මේ නැති වහලුන් කියලා. ආන් ඒ වහල්භාවයෙන් මේ සමාජයේ මුදාගත යුතුමයි. යම්කිසි අයකු මේ වහල්භාවයේ ගිලිලා ඉන්නවා නම් ඔහුව වහල්භාවයෙන් මුදව ගන්න එක අනිත් සෑම පුරවැසියෙකුගේම යුතුකමක්, වගකීමක්. හරිද? ඔව්, ඇත්තටම අප මේ ඉටු කරමින් තිබෙන්නේ ආන් ඒ වහල්භාවයෙන් මුදා ගැනීමේ වගකීම. හරිද? දැන් ඇත්තටම මේ තාක් මේ රට පාලනය කළ පාලකින් හිතාගෙන හිටියෙත් ඔය අද හිතාන ඉන්නෙත් මේ පාලක රැළ අපේ ස්වාමින් කියලා නේද? අපි යාළගේ වහලුන් කියලායි එයා හිතාගෙන ඉන්නේ නේද? තමුන්ලා තමයි මහ වහලුන් කියලා ඕන් දැන් ටෙලිවැකියට ඉතුරු ටික එකතු කරන්ටයි සූදානම. ඒකට මේ මෑත කාලේ මේ මහ උන්දලගේ ওই ලොකුම කතාවට ඔන්න දැන් සක්‍රීය පුරවැසියන්ගෙන් උත්තර ලැබෙන්න පටන් අරන්. හරිද? රටක් බංකොලොත් වෙනකන්, හරිද, රටක් බංකොලොත් කියලා දැනගෙන හිටියේ නැති කැබිනට්ටුවක්. රටක් බංකොලොත් වෙනකන් බංකොලොත් කියලා දැනගෙන හිටියේ නැති මහා මූල්‍ය බලය ඇති පාර්ලිමේන්තුවක්. මතකද රාජාචාර්ය නන්දලාල් බංකොලොත් බව ප්‍රකාශ කළාට පසුව ඔය දියවන්නාවේ ඉඳලා මේ සමහරු ජබොක් ජබොක් ගන්න පටන් ගත්තා නේද? ඈ, අපිටත් නොකිය, අපි දන්නෙත් නැතුව කොහොමද මහ බැංකුව එහෙම රට බංකොලොත් කියලා කිව්වේ කියලා නේද? දියවන්නාවේ එහෙම කෑ ගැහුවා මතකයිනේ නේද? එහෙව් උන්දලයි එයාලම පත් කරගත්ත ජනපති ඊළඟට අභියෝග කරන්න පටන් ගත්තා
යත්තේ කොහෙටද ගරු අධිකරණයට. හරිද ගරු අධිකරණයට. අධිකරණයට රටේ මූල්‍ය බලය පිළිබඳ නීතිමය අයිතියක් නැති කතා කියමින් නේද හෙන සද්‍යයක් දාන්න පටන්ගත්තන්නේ පාර්ලිමේන්තු ඇතුළ ඉඳලා නේද. ඒකම අර ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිසුරවරුන්ව පාර්ලිමේන්තු කමිටුවල්ට ගේන්ටත් ඈ ඒ ගෙනල්ලා අර එදා අග්‍රවිනිශ්චකාරතුමිය ශිරාණි බණ්ඩාරනායකට දාපු සෙල්ලමම දාලා උඹලා අපේ වහල්ලු අපි උඹලගේ ස්වාමියෝ කියලා පෙන්නන්ට නිලෑස්ති වුණේ නේද. ඔවුන් ඒකට දැන් සක්‍රීය පුරවැසියන්ගෙන් උත්තර ලැබෙන්ට පටන් අරන්. අපේ රටේ ඉහළම නීතිඥ ප්‍රජාව අද ගරු අධිකරණයට ඇති උත්තරීතර අයිතිය වෙනුවෙන් ඔන්න සටන ආරම්භ කළා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය සාක්ෂාත් කරගන්න සහ විධායකය අනිසි ලෙස අධිකරණය කරෙහි බලපෑම් කරන්න නැහැයි කියන එක තහවුරු කරන එක තමයි. පරමාධිපත්‍ය බලය තුල ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය. රටක උත්තරීතර විය යුත්තේ නීතියයි. රටක උත්තරීතර විය යුත්තේ ඒ රටේ අධිකරණයයි. හරිද? එහෙම නැතු මේ තමන් ස්වාමිවරු කියලා හිතාගෙන ඉන්න උන්දල එහෙම නෙවෙයි. හොඳේ ඒ සියලු දෙනා නීතියට යටත් විය යුතුයි. ඒ සියලු දෙනාම අධිකරණයේ ක්‍රියාදාමයට යටත් විය යුතුමයි, යටත් කළ යුතුමයි. ඔව්, විධායක ඒකාධිපති බලතල ඇති ඔය ජනාධිපති ලව, හරිද, උන්දලව විත්ති කූඩුවට නැග්ගලා නීතියේ ඉදිරියේ දඬුවම් දෙන්න හැකි නීති ගරුක රටක් වෙනුවෙන් ඒ සඳහා වන සක්‍රීය පුරවැසියන්ගේ පෙළගැස්මක් වෙනුවෙන් සටන් කළ යුතුමයි කියලා ටෙලිවැකිය අවසන් කරන්නේ සිය වෘත්තීය සටන රට වෙනුවෙන් අතටගත් නීතිඥ ප්‍රජාව ආචාර්ය පුද කරමින්. ඔව්, වහල්භාවයෙන් මිදෙමු, අපි කාගෙවත් වහලුන් නෙවෙයි කියන තැන ඉඳලා සටන් කරමු කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.